පියල් 14ක්ව තිබුණු අවම ගාස්තුව 17 දක්වා පියල් 3කින් එහෙම බැලුවොත් 17 දක්වා අපිට 5 වෙනිදා උදෑසන සිට වැඩි කරන්න සිද්ධ වෙනවා කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි 100ට 16හමාරකින් 17කින් විතර මේක අපිට නතර කරන්න හැකියාව ලැබිලා තියෙනවා ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම සෑම මාර්ගයකම දුර ප්‍රමාණය අනුව අය කළ යුතු ගාස්තු ලබන 3 වෙනිදා හෝ 4 වෙනිදා මේ සම්පූර්ණ ගාස්තු ලයිස්තුව පළ කරනවා ඇති මේ ගාස්තුවත් ආසනගත මගීන් ප්‍රවාහනය කිරීමේ ගාස්තු හිටගෙන මගීන් ප්‍රවාහනය කිරීමට තව දුරටත් අවසර නැහැ ආසනගත නොවන ගාස්තුව අවම ගාස්තුව තාම තියෙන රුපියල් 12යි අපි ගාස්තු වැඩිවීමක් ලබලා දෙනවා වගේම අනිවාර්යයෙන්ම අපි ජනතාවගේ පැත්තෙන් ඉඳලා ආසනගත ගාස්තුව ගෙවනවා නැකමැත්තෙන් වුණත් පොලිසිය ලවත් මේවා තදබල ලෙස පරීක්ෂා කරන්නත් ඒ නීතිය කඩනායට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් අපිට සිද්ධ වෙනවා කියන කාරණේත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න අවශ්‍යයි අපි රුපියල් 20 කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ අපි බසත සේවක මහතුන් ගන්න කියන්නේ අනපේක්ෂිත විතර ගත්තොත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන තියෙනවා පැමිණිලි කරන්න පුළුවන් ජනතාවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා වැඩි මුදල් දෙන්න නම් යන්න එපා ආණ්ඩුව අකමැති අද බස් ගාස්තුවක් වෙනුවට ඩීසල් සානාධාරයක් ලබා දෙන්න. අපි ආණ්ඩුවෙන් අහනවා ජනවාරි මාසයේ ඩීසල් වැඩි කරාම නැවත බස් ගාස්තු වැඩි කරන්න ආණ්ඩුව සූදානම්ද කියලා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයාට බස් ගාස්තුව වෙනුවට වහාම ඩීසල් සානාධාරයක් ලබා දෙන්න ඕනේ. බස් හිමියන්ගේ පීඩනය, බස් හිමියන්ගේ මූල්‍ය අර්බුදය ව්‍යාපාරයක් කරගන්න කැමුණු විජේරත්නට අපි කියනවා ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා හඳුන්වා දෙන්නට තිබෙන ක්‍රෙඩිට් කාඩ් ක්‍රියාත්මක කරන්නට අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි කියනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.